අයිබෝවන් සුබ උදැසනක් හරිදී හරියටම මුලින්ම දැනගන්න ඔබ අදත් එක්වන්නේ සියත උදැසන පුවත් විකාශයත් සමගින් මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමේ නවදාහණය ප්‍රධාන පුවත් සිරස්තල වෙත සමාජ මාධ්‍ය සම්මාන උළෙලේ ජනප්‍රියම පුද්ගලයාට හිමි සම්මානයත් ජනප්‍රියම රේඩියෝ නාලිකාවට හිමි සම්මානයත් සියතට සමූපකාර ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රගතිය වෙනුවෙන් වැදගත් තීන්දුව తీරුණ රසක් ජනපති අවධාරණය කරයි ජාත්‍යන්තර ගෙවිසුම් කඩකිරීමේ ප්‍රතිවිපාක ගැන බන්දුල අනාවැකි පළ කරයි. තවත් අලුත් දවසක්. අද දිනේ වඩාත් අර්ථවත් කර ගැනීමට මේ උපදෙස් සවදන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. සැකය. ලොව තුල සැකය තරම් භයානක වූ අවියක් නොමැත. එය එකිනෙකා වෙන් කරයි. මිතුදම විනාශ කරයි. විටක එය කටු අකුලක් මෙන් දුක් වේදනා ගෙන දෙන අතර තවත් විටක එය අසිපතක් වී ජීවිතයද විනාශ කරයි බුදුරජාණන් වහන්සේ සමුපකාර ශාස්ත්‍රීය ප්‍රගතිය වෙනුවෙන් වැදගත් තීන්දුව తీරන රැසකට ඉදිරි මාස කිහිපය තුළ එළඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බඩකලපු ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් සමුපකාර ව්‍යාපාරයේ තිබෙනා වූ ගැටලු සහ ප්‍රශ්න විසඳා ගැනීමට ජාතික සමුපකාර මණ්ඩලය අමාත්‍යාංශය එක්ක මීට වඩා ක්‍රියාශීලී වැඩපිළිවෙලකට අවතීර්ණ වී සිටිය කියා මා කාරුණිකව ඉල්ලා සිටිනවා. මම ලබන මාසයේ ආරාධනා කරනවා ජාතික ආර්ථික සභාවට විශේෂයෙන් මා සමග එක්වන්නයි කියලා. මුදල් අමාත්‍යාංශය සහ අනිකුත් ආයතන සියල්ල කැඳවලා ඔබේ ප්‍රශ්නෙදී සාකච්ඡා කරන්න අපිට පුළුවන්. ඒ නිසා ඉදිරි මාස දෙකක් තුනක් වගේ කාලයක් තුල සමුපකාර ශාස්ත්‍රීය ප්‍රගතිය සඳහා ඉතාමත් වැදගත් තීන්දුව తీරන රාශියක් ඔබේ යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වන බව මේදී ප්‍රකාශ කරනවා. 96 වෙනි ජාත්‍යන්තර සමුපකාර දිනයේදී මේ රටේ සමුපකාර ව්‍යාපාර ශක්තිමත් අඩිතාලමක් මත වඩාත් කාර්යක්ෂම ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියට යන්න අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා ඉතාමත් වැදගත් අවස්ථාවකයි ඔබ අප හමු වෙන්නේ කියා මා විශ්වාස කරනවා. ඒ නිසා ඉදිරි මාස කිහිපය තුළ ඔබට එහිදී අවශ්‍ය ප්‍රතිඵල පෙන්වන්න මම බලාපොරොත්තු කිසිම ආයතනයක් හෝ ප්‍රතිපත්තියක් පාලනය කරගත නොහැකි තත්වයට වත්මන් රජය පත්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ වැඩිවුණු ඉන්ධන මිල සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මේ රජය කරන්නේ අපිට මතු පිටින් පෙනෙන ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කැබිනට් මණ්ඩලයවත් නෙවෙයි විවිධාකාර ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කළේ ගිවිසුම් වල හිරකරුවෙක් ලෙස තමයි අද ශ්‍රී ලංකාවට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ප්‍රකාරව මිල සූත්‍රය ක්‍රියාත්මක නොකොළොත් ඔවුන් විසින් විටින් විට අපිට ඇමරිකානු ඩොලර් මිලියන 169 බැගින් ලබා දෙන ණය මුදල ලබා දෙන්නේ නැතිවීමෙන් විශාල අර්බුදයක් නිර්මාණය වෙනවා. ජනාධිපතිතුමාගේ දැසට වැලි ගහලා නොමග යවලා තමයි බොහෝ දේ මේ රජයේ විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් කරන්නේ. පිටකොල්ක මිල අඩු කරලා ඉස්සෙල්ලා ටීට ගන්නට දෙනවා. IOC එක තාම මිල අඩු කරන්නේ නැහැ. වැඩි කරපු ගන්නට දෙනවා කියලා කියනවා. වෙනම රටක දෙයකොල්ල ඉන්නේ මේ. ඔව් ඔව් ඒක තමයි පෞද්ගලීකරණයේ ප්‍රතිඵලයනේ මේ විදේශයන්ගෙන් ආනයනය කරන තෙල් ටික සිල්ලරට අලෙවි කරගන්න තරම් තාක්ෂණික දැනුමක් නොමැති බව නිසා අපි ඉන්දියානු තෙල් සමාගමට කොටසක් පවර්ලා දීලා තිබෙනවා. ඉතින් ඒ තුල ඔවුන් මුදල් අමාත්‍යාංශයේ නිවේදනය තමයි පිළිගන්නේ. මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්තිමේ තීන්දුවක් කරන් ලිඛිතව දීලා තියෙනවා නම් මිල වැඩි කරන්න කියලා ඒ තීන්දුවේ වුන් ඉන්නවා. ඉතින් ඒ නිසා දැන් අද දැන් ඉදිරියට මේ කිසිම ආයතනයක් හෝ ප්‍රතිපත්තිය පාලනය කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා තමයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ඊයේ පැවති උත්සවයකදී මෙලෙස අදහස් පළ කළා. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ලෙඩදිමාරු දාන සාමාන්‍යයෙන් වෘත්තීය භාවය රැකගැනීමෙන් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පැමිණිලි ගණනාවක් ලැබිලා තියෙනවා සමහර නිලධාරීන් Tamanta ගුරුවරුන්ට පාසල් නොවන ලෙස බල කරලා සිටීම සහ පාසල් ආපු අයට විරුද්ධව කටයුතු කරන බවට පැමිණිලි ලැබිලා තියෙනවා. ඒව පරීක්ෂණ විමර්ශනය කරන්න අපි ඉදිරි කාලේ කටයුතු කරනවා. කාටවත් බල කරලා කියන්න බෑ. Tamange රාජකාරී නිලභාවය පාවිච්චි කරමින් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට බල කරලා ඒ සඳහා විරෝධතා ප්‍රකාශ කරන්න කියන්න පුළුවන් කමක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් මොනවත් මෙල්ල උනේ නැහැ. ඔය පාරදී ඇතිවෙච්ච සිද්ධිය. ඉතින් කොටසක් ආවා මේකට විරෝධය පාන තව කොටසක් ආවා Tamanට තියෙන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්. අපිට දෙගොල්ලන්ම ඉවත් කරන්න බෑ. අපි අමාත්‍යාංශය අතුලට ගත්තේ නැහැ. දෙගොල්ලම එළිය හිටියේ. සමස්ත ලංකා අපනශාලා හිමියන්ගේ සංගමය කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී වැඩි අවධානයක් යොමු වුණේ වැඩිවුණු ඉන්ධන මිල සම්බන්ධයෙන්. Hughie, may Indian Miladi Magana, Parapatagani, Gataluk Matino Samaja, the Anduak, Mukata Karaki. The Minamaker, Katula, Yuri Api, Civil Sangan, Mutti, Yoji Sangan, Hugh and Ekarashi, may make it Kalina Potas, Pradamaji Mapi. Daily cash and do Patapati. Api, Apanashala, Sangamasa, other main Suru Sangan, Ekarashi, Padan, Ilani, Niverdi, Hindua Gun, Puluan, Keneko Tame Raja Bardi, Eko, Janavatumar Barden, Emanata, Agramatmar Bardi. They were similar. Who the make Ginian? Apitagiri, Karunakala, Mebarde, Bahama, Naka Mativaria, Bukatamakan. Wakwe, Jivat, Jiviak, the Veditial Amaran, Evake, Utapapua, Piela, Pase Veditial, Fasnahan, Sudukodi, and Tikota, Duagan, Asane, Kuna, Veditian, Saktia, Pokagasan, Kula, Matapa, Tiena, Manasika, Tinapuki, Ratina, Kerala, Rata Haria, Yatuka, Sangania, Mirate, Dupata, Lukasatina, our value general, Mirate, Valakia, Mountain. We are the best. We are the boots. We come to that. We work it.2018 සමාජ මාධ්‍ය සම්මානුල්ලේ ජනප්‍රියම රේඩියෝ නාලිකාවට හිමි සම්මානය සියත FM නාලිකාවත් ජනප්‍රියම පුද්ගලයාට හිමි සම්මානය සියත FM හි අරවින්ද ලොකුගේ මහතාත් හිමි කරගෙන තිබෙනවා. 7 වන වරටත් පවත්වනු ලැබූ සමාජ මාධ්‍ය දින සමර මහෝත්සවයේ කොළඹදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් පවත්වනු ලැබූ සම්මාන උළෙල සඳහා Voice of Asia මාධ්‍ය ජාලයේ අප සහෝදර සියත FM නාලිකාව සම්මාන දිත්වැක් සඳහා නිර්දේශ වී තිබුණා. ඒ සමාජ මාධ්‍යන්ගේ ජනප්‍රියම රේඩියෝ නාලිකාවට හිමි සම්මානයට සහ සමාජ මාධ්‍යන්ගේ ජනප්‍රියම පුද්ගලයාට හිමි සම්මානය සඳහායි. ඒ අනුව සමාජ මාධ්‍යන්ගේ ජනප්‍රියම රේඩියෝ නාලිකාවට හිමි සම්මානය සියත FM නාලිකාව දිනාගත්තේ සියලු ගුවන් විදුලි නාලිකා අභිභවයෙන්. Most popular radio channel on social media. See you now! Social media is the radio channel popular. Mama dana bike Instagram sell. Digital sell madana sajiva thamai enne api kon sajiva me kare. Atara ogiwa thik myself me ogiwa sitha dana e rahasama kiyada kemathai. May all take a season Hamuno, Kara, Degakian, and Hide Diaganawa, see Kohilba, Kubio Hana, Saha, David Karnava, May Api, Samakara, maybe Apioba Pacific. Go with Soti, Abadi Shakti, season in the Ganawa. Thank you very much. Social media, thank you. Congratulations, Seattle. එමෙන්ම සමාජ මාධ්‍ය තුල වැඩිම ආකර්ෂණය දිනාගත් අරවින්ද ලොකුගේ මහතා සමාජ මාධ්‍යන්හි ජනප්‍රියම පුද්ගලයාට හිමි සම්මානය දිනාගත්තේ. මෙම සම්මානය සඳහා නිර්දේශ වූ එකම මාධ්‍යවේදියා බවට පත් වෙමින්. Most popular personality on social media. The award goes to DJ Ara. අරවින්ද ලොකුගේ. Thanks, Siyata FM. Arvind Vagay Charitya Puyam stage කරලා නික වචන කතා කරන්නේ නැතුව ගියොත් පොඩක් අප්සෙට් වගේ ඉන්නේ. අරවින්දර මොකද හිතන්නේ? මම හිතන්නේ මේ ජයග්‍රහණේ හම්බ වුණේ අර nomination ආපු 6 දෙනාගේ දැනට ආවම මම වැඩිම බහිතේ සංගත මහේලට සහ ඉතුරු තුනේ සන්තෝෂයි. මම ජනතාව සාධාරණ මොන හරි බලලා ඉෂ්ට කරලා තියෙනවා. Thank you very much. සිය ඉල්ලාස්වීම තීරණය කරනු ලැබුවේ යහපත් ජනතාව වෙනුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේකලා මහේශ්වරන් මහත්මිය පවසනවා. මම මේ වැඩසටහනට සහභාගී වීම ගැන සතුටු වෙනවා. අපි යහපාලනක් පිහිටවන්න වැඩ කළා. මේ යහපාලන ආණ්ඩුව අපිව කලින් ආණ්ඩුවෙන් නිදහස් කරලා තියෙනවා. අවුරුදු 30ක යුද්ධයෙන් පස්සේ අපිට අපි ගැන හිතන්න වෙලා තියෙනවා. අපි මහපාරේ ජීවත් වෙන තත්ත්වයක් දැන් තියෙන්නේ. මේ පැමිණ සිටින ඇමෙතුමන්ගෙන් මම ඉල්ලීමක් කරනවා. උතුරු නැගෙනහිරේ පවුල් 90000ක පවුල්වල කාන්තාවන් තමයි නායකත්වයේ දරන්නේ. ඒ නිසා තමයි ඒ කට්ටියට උදව් කරන්න අපි ඉල්ලන්නේ. මේට කලින් හිටපු ආණ්ඩුව අපිට මුකුත් කළේ නැහැ. මේ යහපාලන ආණ්ඩුව තමයි අපිට උදව් කරලා තියෙන්නේ. අපි අපේ දුක ගැන කතා කරන්න ගියොත් අපිට කොටි කියලා කියනවා. දකුණේ ජාතිවාදය තියෙනවා. ඒ නිසා තමයි අපි අපේ පළාතේ ප්‍රශ්න කියන්නේ ගියාම කොටි කියන්නේ. මම බය නැතුව කතා කරනවා. මම බය වුණොත් තමයි මගේ ජනතාවත් බය වෙන්නේ. ඒකට මම ඉඩ දෙන්නේ නැහැ. මගේ ඉල්ලාස්වීම මම තීරණය කළේ මගේ ජනතාව වෙනුවෙන්. මේ දකුණ පදේ ඔක්කොම මේ දේශ විරෝධයෙන් කතා කරනවා සර්. නමුත් මේ විජය ළමයිසොරණ විතරයි එහෙම කතන්දර තියෙනවා. දකුණේ දේශ විරෝධීන් ඉන්නවා, උතුරේ දේශ විරෝධීන් ඉන්නවා, නැගෙනහිරත් දේශ විරෝධීන් ඉන්නවා. මුළු ලංකාවෙම අපි අරගත්තොත් එහෙම සාමාන්‍යයෙන් වෛරී දේශපාලනයත් එක්කලා නොඑක් උදවිය නොඑක් ආකාරයෙන් බලනවා. අද පක්ෂයක් හැටියට එතුමියගේ අතිමුත් වැරදි වචනයක් කියවුණා. ඉතින් ඒ වචනය ගැන එතුමියත් මම දැක්ක කනගාටු ප්‍රකාශ කළා තියෙනවා. මම විශ්වාස කරනවා එතුමිය කීයටවත් නැවත යුද්ධයක් ඇති වෙනවට නම් කැමති නැහැ. අපිට අවශ්‍ය කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් ඒ ಜಾති තුනම එකට මේ රටේ ශ්‍රී ලාංකික ජනතාවක් හැටියට ජීවත් වෙනවා දකින්න. රංජන් රාමනායක මහත්මයාගේ මේ අර මේ කොන්ෆරන්ස් එක පොලක දීලා කතා කරන්නේ මාධ්‍ය ඉස්සරහ. ඒ සම්බන්ධව අදාළ රංජන් රාමනායක ඇමතිතුමා කරපු එක මම හිලා දකිනවා. විශේෂයෙන්ම එතුමිය රංජන් රාමනායක ඇමතිතුමා එක්ක දුරකතනෙන් කතා කරන්නේ ලොකු විශ්වාසකින්. ඒ විශ්වාසය මාධ්‍ය ඉස්සරහා කතා කරපු එක ගැන මම ගොඩක් කනගාටු වෙනවා. එහෙම මාධ්‍ය ඉස්සරහා කතා කරනවා නම් එතුමියට කියන්න ඕනේ මම මේ මාධ්‍ය ඔක්කොම ඉස්සරහා කතා කරන්නේ මේ ඕනකට උත්තර දෙන්න කියලා ඉවර වෙලා. 30 වසරක යුද්ධය ජයගත් අප ඉදිරි පියවර ජයගත යුත්තේ සංවර්ධනයෙන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ යාපනයේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. යුද්ධයක් නිසා අපේ රට විනාශ වුණා. සාමකාමී වාතාවරණයක් තුල අපිට ලබා දීලා තිබෙන මේ අවස්ථාව අපි ඉදිරියට ක්‍රියාත්මක කරන්නට ඕන. ඊඩම් බෙදලා, ගෙවල් හදලා, විදුලිය දීලා, ජලය දීලා, ජීවනෝපාය ශක්තිමත් කරලා, පාරවල් හදලා පාසල් හදලා රෝහල් හදලා මේ මුළු මහත් මාතෘ භූමිය සංවර්ධනයේ සුරපුරයක් බවට පත් කරන්නටයි අද කදිම අවස්ථාව ලබා දීලා තිබෙන්නේ. මේ හැම කොට්ටාසයකම එක එක අන්තවාදී කොටස් ඉන්නවා. ඒ අය ජීවත් වෙන්නේ තවදුරටත් අපේ රටේ මිනිමරු යුග ක්‍රියාත්මක කරොත් පමණයි. හැම දිනාටම කොන්ද කෙලින් තියාගෙන ජන සමාජයේ ජීවත් වන්නට පුළුවන්. දුවාලා පුතාලා හැටියට ජීවත් වෙන්නට පුළුවන්. යුගයක් නිර්මාණය කිරීමයි ඔබගේ මගේ අපේ සියලු දෙනාගේ පරම පවිත්‍ර පිරිසිදු වගකීම. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංකය. Aspiration International අධ්‍යාපනික ප්‍රදර්ශනය කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. විදේශයක අධ්‍යාපනය හැදෑරීමට කැමති ඔබට මේ මහඟු අවස්ථාවක් බවට පත්වේවි. සිසුන්ට අනාගතයේදී තමන්ගේ වැඩිදුර අධ්‍යාපනය පිටරට හැදෑරීමට අදහස් කරනවා නම් මේ තමයි ඔබගේ අවස්ථාව. අපේ ඇතුල්වීම නොමිලේ මෙහිදී රටවල් කීපයක විශ්වවිද්‍යාල නියෝජිතයන් ඉන්නවා. කරුණාකර ඔවුන් හැවින් මුහුණට මුහුණලා හමු වී ඔබගේ අවශ්‍යතාවය ගැන කතා කරගන්න. උදැසන පුවත් විකාශය අවසන්. තවතුළු සුම්පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයකේ සිංහල වෙබ් අඩවිය www.siathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.